අප අත්දකින්න සෑම සංසිද්ධියක්ම ඉතා කුඩා සංසිද්ධීන්ගින් සමන්විත වෙන සංසිද්ධි ප්‍රවාහයක්. එහින්ද හැම සංසිද්ධියක්ම ඕගයක් කියලා හඳුනන්න පුළුවන්. ඕග කියන පාලි වචනයෙන් තමා ඔය කියන නූතන සිංහල වචන ඇදිලා තියෙන්නේ. ඔය කියන්නේ ගලා යන ප්‍රවාහයක්. ඕගේ කියන්නේ ගලා යන ප්‍රවාහයක්. ජලයේ පමණක් නෙවෙයි සෑම සංසිද්ධියක්ම. හැම සංසිද්ධියක් තුළම තියෙන්නේ මං කන කිව් විදිහට කුඩා කුඩා සංසිද්ධි මාලාවක්. එකිනෙකින් පස්සෙන් ගමන් කරන එක සංසිද්ධියක් වෙනවා. ඒ ක්ෂණ බංගුරයි උපාදිතී බංග කියලා ඇති වෙලා නැති වෙනවා. යම් කිසි සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මති කියලා නැති වෙනවා. ඒ නැතිවීම ප්‍රවාහය ඇතිවීම නැතිවීම ප්‍රවාහය තමයි ඕගේ කියලා කියන්නේ. බුදුහාඳුරෝ ඕග සූත්‍රයේදී ඒ වගේ ප්‍රවාහ හතරක් නම් කරලා තියෙනවා. කාමෝග, භවෝග, ditthiyoga, අවිජ්ජාෝග කියලා. භවෝග කියන්නේ සිද්ධි. සිද්ධිය කියන්නේ සිද්ධි පරම්පරාවක්, ඕගයක් ගමන් කරන. එනිසා භවෝග කියන්නේ සෑම සංසිද්ධියක්ම සිද්ධි පරම්පරාවක්, ගලායන සිද්ධි පරම්පරාවක් කියලා. ඒ නිසා යම් දේවල් අපි අත්දකින්න කියලා කිව්වට ඒ කිසිම දෙයක් ස්ථිර දෙයක් නෙවෙයි. හැම දෙයක්ම ක්ෂණ බංගුරයි. ක්ෂණ බංගුර සංසිද්ධි වලින් සමන්විතයි. සිද්ධියක් මිසක්, සිද්ධි මාලාවක් මිසක් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒකයි මුළු විශ්වයම හිස්තැනක් වගේ බුදුහාඳුරුව බුදුනාට පස්සේ දැක්කේ. ඒ දර්ශනේ තමා ශුන්‍යතෝ අනිමිත්තෝ කියලා කියන්නේ. වෙනත් නොවන කිසිම නිමිත්තක් නැහැ. ස්ථිර නිමිත්තක් නැහැ. හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි. නිත්‍ය නැහැ, එක විදිහකට නැහැ. දුක්ඛයි නිතරම තියෙන තත්ත්වේ දූෂණය වෙනවා. ජාති, ජරා, මරණ බවට පත් වෙනවා. තියෙන තත්ත්වේ වෙනස් වෙන්නේ නැති. තියෙන තත්ත්වේ නරක වෙලා. තියෙන තත්ත්වේ නරක වෙලා ඒ ශක්තිය මුල් කරගෙන තව තත්ත්වයක් ඇති වෙනවා. ඒකත් ඇති වෙච්ච ගමන් නැති වෙනවා. මේ ඇත්ත අවබෝධ වුණාම තමයි අනාත්මතාවය අවබෝධ වෙන්නේ. මමයේ මාගේ කියලා අල්ලගෙන ඉන්න සක්කාය දිට්ඨියත් අත්මිමානයත් නැති වෙන්නේ. සක්කාය දිට්ඨි කියන්නේ මගේ දේවල් කියලා හැමෝම දේවල් අල්ලගෙන ඉන්නවා. ධානකයෙන් අපි මගේ හිතවත්, මගේ ගතවත් මට ඕන විදිහට නෑ. ඒක නිතරම වෙනස් වෙනවා. මම පරිහරණය කරන හැම දෙයක්ම එහෙමයි. මං ආශ්‍රය කරන හැම කෙනෙක් මෙහෙමයි. එක විදිහින් දිගමනක් නැහැ. ඔය අදහස ක්‍රිස්තුපූර්ව 5වැනි ශතවර්ෂයේ ග්‍රීසියේ දැක්ක දාර්ශනිකයන් තුළ තිබිච්ච බව වාර්තා වෙලා තියෙනවා. ග්‍රීසියේ දාර්ශනිකයන් ජීවත් වෙන්නේ ක්‍රිස්තුපූර්ව 5වැනි ශතවර්ෂයේ. ඊට කලින් ශතවර්ෂයේ කෙනෙක් කිත්තිපුර 6 වෙනි ශතවර්ෂයේ බුදුහාමුදුරුවෝ ජීවත් වුණේ.
එනිසා බුදුහාඳුරුව සාක්ෂත් කළ ඕගේ පිළිබඳ වාර්තා ග්‍රීසියට ලැබෙන්නේ නැති. ඒ කාලේ ග්‍රීසිය ලෝකේ පුරාම වෙළඳ ව්‍යාපාරය පැවැත්වුවා. නොයෙක් රටවල අය ඒ රටවල් එක්ක වෙළඳ සම්බන්ධතා පැවැත්වුවා. ලංකාවේ කුරුඳු තෙල් අවුරුදු 16,000කට ඉස්සෙල්ලා ඊශ්‍රායලේ මැටිබාදෙන වල තැන්පත් කර තිබිච්ච බව පුරාජ්‍යඥ හාගල තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් කාලයක් ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න වෙළඳන් නැහැ, ලංකාවේ භාණ්ඩ වෙළඳුව ග්‍රීසියට අරන් ගිහින් තියෙනවා. ඒ නිසා මේ ග්‍රීකුරුන්ගේ අදහස, හෝගේ කියන අදහස හැම දෙයක්ම ඒගොල්ලෝ හිතාගෙන හිටියා පරමාණු කියලා කඩන්න විදින්න බැරි අංශු තියෙනවා, ඒවැයින් තමයි හැම දෙයක්ම ඇදලා තියෙන්නේ කියලා. ඒ වුණාට ඒගොල්ලෝ දැනගත්තා ඒ හැම දෙයක්ම නිතර නිරන්තරයෙන්ම වෙනස් වෙනවා කියන එක. ඒ වෙනස් වීම නිසා තමයි ක්‍රිස්තුපූර්ව 5 වර්ෂයේ ග්‍රීසියේ ජීවත් වුණයි කියලා වාර්තා වෙලා තියෙන හෙරක්ලීටස් කියන දාර්ශනිකයා ප්‍රකාශ කරලා තියෙන්නේ "No one can step in the same river twice" කියලා ඉංග්‍රීසියෙන් සඳහන් කරලා තියෙන වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ එකම ගඟකට දෙවර පය තියන්න බෑ කියලා. ඒ කියන්නේ එක ගමන පය තිබ ගඟ දෙවෙනි ගමන පය තියෙනට දෙන්නේ නැහැ, ඒක පල්ලෙහාට ගලාගෙන ගිහින්. අන්නේ වගේ තත්වයක් හැම දෙයකම තියෙන්නේ කියලා ඒ දාර්ශනික දැනගෙන හිටියා. ඔය අදහස සමහර විට බුදුන් වහන්සේගේ දර්ශනයේ එන ඕග කියන සංකල්පය එක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සංකල්පේ සාක්ෂාත් වීමේ තියෙන ප්‍රතිඵලය තමයි සත්‍යාබෝධයටපත් වීම. සත්‍යාබෝධයටපත් වෙන තමයි බුද්ධත්වයටපත් වීම කියලා කියන්නේ. ඒක සාක් බුද්ධත්ව වෙන්න පුළුවන්, පච්චේක් බුද්ධත්ව වෙන්න පුළුවන්, සම්මා සම්බුද්ධත්ව තියෙන. ඒ කොයි ආකාරයකින් හෝ ඇත්ත අවබෝධ වුණාම සිද්ධ වෙන දෙයක් තමයි රාගක්කය, දෝසක්කය, මෝහක්කය කියන මානසිකත්වයක් ඇතිවීම. දැන් කිද්දිකට ඇලෙන්නෙත් නැහැ, දැන් කිද්දයක් එක ගැටෙන්නෙත් නැහැ. ඒ වගේම ඒවා ස්ථිර වශයෙන් දැන් එක මායාව කියන එකක් තේරෙනවා, ඇත්ත අවබෝධ වෙනවා. ඒ ඇත්ත අවබෝධ වුණාම හිත විචරාගී, විච දෝෂී, විච මොහි තත්ත්වයට පත් වෙනවා. ඒ හිතේ තමයි බුද්ධත්වය තියෙන්නේ. ඒ හිතේ තමයි නිවන තියෙන්නේ. නිබ්බාන කියන තත්ත්වය තියෙන්නේ. කිසියකට සම්බන්ධ නොවෙච්ච තත්ත්වයක්. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම තව දෙයක් එක්ක සම්බන්ධයි. හැම දෙයක්ම හැදිලා තියෙන්නේ අනු ගොන් වෙලා එකට එකති වෙලා. ඒ නිසා ස්වාධීන කිසිවක් නැහැ, අධීන කිසිවක් නැහැ. ඒ බුද්ධාදී හොයාගත්තා අධීන තත්ත්වයක් තියෙනවා කියලා. ඒක හැඳින්වුවා බුද්ධාදීරෝ අසංකත ධාතුව කියලා. හිතර දැනෙනවා අසංකත ධාතු, එකට කියනවා හිතර දැනෙන එකට කියනවා අසංකත ධම්මේ කියලා. අපි හිතර නිතරම දැනෙන සංකත ධම්ම, සකස් වෙන දේවල්, හිතෙන් සකස් වෙච්ච දේවල්. ඒ හැම සකස් වීමක්ම ස්ථාවර පවතින්නේ නැහැ, නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම තියෙන තත්ත්වය දූෂණය වෙලා වෙන තත්ත්වයක් මතු වෙනවා. ඒ නිසා
මවත්තයක් කියලා දෙයක් ඇත්තෙත් නෑ. ස්ත්‍රී කියලා දෙයක්වත් නෑ. අනත්ත තත්ත්වය කියන්නේ එකයි. කිසිම දෙයකට නිත්‍ය ආත්මයක් නෑ කියන එක. සජීවී අජීවී කිසිම නිර්මාණයක් තුළ සනාතන ආත්මයක් ස්ථීර ආත්මයක් නෑ. නිතර වෙනස් වෙනවා. ඒකයි සංකත ධර්මය. ඒකයි ලෝක ධර්මය. ඒකයි ලෝක ස්වභාවය. ඔය ස්වභාවය තේරුම් ගත්තාම ඇතිවෙච්ච හැම දෙයක්ම නැතිවෙලා දැන බව දැනුණාම මම මේ මාගේ කියලා අල්ලගින් දේවල් අතහැරෙනවා. ඊළඟට මමයි කියලා හිතේ මවාගෙන ඉන්න සංකල්පයක් ඇත්තක් නොවන බව තේරෙනවා. රාත් වෙනකොට ඒ සංකල්ප නැති වෙනවා. මාගේ කියලා අල්ලගින් දේවල් නැති වෙන්නේ සෝවාන් වෙනකොට. මමයි කියලා අල්ලගින්න කෙනා නැති වෙන්නේ නිරුද්ධ වෙන්නේ රාත් වෙනකොට. අන්න එතකොට තමාගේ මූලික ස්වභාවය හිස් බවට හිස් ස්වභාවයේ බවට පත් වෙනවා. ඒ තත්ත්වය තම බුදුහාඳුර කිව්වේ අකාලිකයි කියලා ඒහිපස්සිකයි කියලා. අකාලිකයි කියන කාලයකට අයිති නෑ. ඒහිපස්සිකයි කියන මේ කියලා කියන්න පුළුවන් ඕනම තැනකදී අත්දකින්න පුළුවන්. සාන්දිට්ඨිකයි කියන දැන් වුණත් ඒ තත්ත්වය තියෙනවා. හැම මොහොතක්ම සංසිද්ධියක්. ඒ මොහොතවල් එකතු වෙලා තමයි කාලය නිර්මාණය වෙන්නේ. ඒ කාලය කියන ගත කරන කාලය තුළ තියෙන සංසිද්ධි ප්‍රවාහයක් ඕගයක්. ඒ ඕගය තමයි ගලාගෙන තමයි ලෝක ස්වභාවය. ඒ ස්වභාවය තමයි කිතිපුර පස්සෙන් හතරසේ හිටිය දාර්ශනිකයන් තේරුම් ගන්න තිබුණි. බොහෝ විට කිතිපුර පස්සෙන් හතරසේ හිටපු දාර්ශනිකයන් ග්‍රීක දාර්ශනිකයන් කිතිපුර හයෙන් හතරසේ ජීවත් වෙත ගෞතම බුදුන් වහන්සේගේ දර්ශනය ගැන තොරතුරු ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ දර්ශනයේ පදනම තමයි හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ජීවන සංසිද්ධි මාලාවක් විතරයි. දේවල් ඇත්තේ නැහැ. ස්ථිර දේවල් කිසිවක් නැහැ. ඒ සංසිද්ධි මාලාව ඕගයක් වගේ ගලාගෙන යනවා නිරන්තරයෙන්. ඒක තමයි කියන්නේ මුළු ලෝකෙම මුළු විශ්වෙම මුළු ජීවිතෙම ඕගයක්. හැම දෙයක්ම ඕගයක්.